ගැබිනි කාලයේදී ඇතිවෙන වෙහෙස නැති කරගන්නේ මෙහිමයි. ඔබ ගැබිනි අම්මා කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම තමයි ඔයා අලුත විවාහ වෙලා ළඟදීම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබත් මේක මඟ හරින්නේ නැතිව ඉවර වෙනකම්ම බලන්න. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ ඔබේ කුසේ දරුවෙක් ගැබ්බරන් ඉන්න කාලයේදී ඇතිවෙන ඒ වේදනාව දරාගන්නේ කොහොමද කියන එක ගැනයි. මේ වැදගත් දේවල් තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගැබිනියක් වෙනවා කියන්නේ කාන්තාවක් විදිහට ලබා ගන්න පුළුවන් උතුම්ම දෙයක් තමයි. ඒ කොහොම වුණත් ඔයාලට ඒ කාලෙට නිතරම වෙහෙසට පත් වෙන්නට සිද්ධ වෙනවා. උදේට ඇතිවෙන අසනීප ගතියක්, අම්මා කෙනෙක් වෙන ඔයාගේ හැඟීම් වෙනස් වීමක්, එහෙමත් නැත්නම් නිතරම වෙහෙස මහන්සිය ඇතිවෙන එක වගේ එක එක දේවල් ඔයාට ඇතිවෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් නිසා ඔබට වෙහෙසක් ඇති වෙනවාමයි. හැබැයි ඔබට මේ අපහසුතා වළක්වා ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ගොඩක් ගැබෙන අම්මලාට පළමුවෙනි මාස 3 දී පුදුමාකාර විදිහේ වේදනාවක් ඇති වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. මෙන්න මේ වේදනාව ගොඩක් දුරට ඇති වෙන්නේ ගැබ්ගෙන ඉන්න අම්මා කෙනෙක් ගෙදර වගේම රස්සාවෙත් වැඩ කරන්න ගියහම තමයි. දරුවා ගැබ්ගෙන මාස 3ක් යනකම් වගේ ඔබ රාත්‍රී කාලයේදී පැය 12ක් වගේ නිදාගන්න එක හරිම සාමාන්‍ය දෙයක් වෙනවා. එහෙම වුණත් අම්මා කෙනෙක් වෙන ඔයාගේ සිතේ ඇතිවෙන එක එක සිතිවිලි හින්දා ලොකු වෙහෙසක් දැනෙන්න ඉඩ කඩ තියෙනවා. මේකට හේතු වෙන්නේ ගර්භාෂයේ ඇතිවෙන එක එක වෙනස්කම් තමයි. මෙන්න මේ තත්වය මාස 3කින් පස්සේ ටිකක් වැඩි වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් වෙද්දි වගකීම් වැඩි වෙනවා. එහෙම වුණා කියලා ඔයාගේ ගෙදර වැඩ වගේම රස්සාවේ වැඩත් පාඩු වුණා කියලා කිසිම වෙලාවක හිතින් දුක් වෙන්න නම් එපා. ඔයා මූලික අවධානය දෙන්න ඕනේ කුසේ ඉන්න දරු පැටියට කියන එක කිසිම වෙලාවක අමතක කරන්න එපා. ඔයාගේ බබා ඉපදෙන්න මාස 3ක් විතර තියෙද්දි නින්දට ගොඩක් බාධා වෙනවා. ඕනෑම අම්මා කෙනෙක්ට මේක සාමාන්‍ය අත්දැකීමක්. ආමාශයේ දැවිල්ල, කොන්ද කැක්කුම වගේ දේවල් හින්දා නින්දට බාධා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිතරම වැසිකිළියට යන්න ඕන වෙන හින්දත් නින්දට කරදර ඇති වෙනවා. සමහර විට මේ ඔබේ දෙවැනි දරුවෝ උපත වෙන්නටත් පුළුවන්. අන්න ඒ වගේ වෙලාවටත් ගොඩක් අම්මලාට සාංකාව ඇති වෙනවා. මේ දේ නිසාත් ඔයාගේ නින්ද නැති වෙන්න පුළුවන්. බබා ලැබෙන්න ලං වෙද්දී ගොඩක් දඟලනවනේ. එහෙම වුණාම ඔයාට ඒක අනිවාර්යෙන්ම නින්දට බාධාවක් වෙනවා. මේ වගේ දේවල් වලට කිසිම වෙලාවක කලබල වෙන්න එපා. මොකද මේවා හරිම සාමාන්‍යයි. විවේකීව ඉන්න වෙලාවට ව්‍යායාම කරන්න පුළුවන් නම් අම්මා කෙනෙක් වෙන ඔයාට ඇතිවෙන වෙහෙස තරමක් දුරට හරි නැති කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි රැට සැරින් සැරේ එක එක දේවල් කන්න එපා. ඔයාගේ ඇතිවෙන දැවිල්ල නැති කරගන්න රැට නිදාගන්න කලින් පුළුවන් කමක් තියෙනවා නම් උණු වතුර ටිකකින් නාන්න. ඔයාගේ හිතේ සාංකාව නැති කරගන්න රූපවාහිනිය නැරඹීම, සින්දුවක් අහන්න වගේම පොතක් කියවන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තමයි මේ කාලයේදී අම්මා කෙනෙක් වෙන ඔයාට භාවනා කරන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. ඔන්න ඉතින් ඔයත් මේ කියපු දේවල් හරියටම කළොත් ඔයාට ගැබිනි කාලයේදී ඇතිවෙන වෙහෙස නැති කරගෙන සුවසේ ඉන්න ඉඩ කඩ තියෙනවා.